Subo dawasa, ayubuan. දෙදස් විස්ස ගණිතය ඉලක්ක අනුමාන පසුපත්තරේ දොළොස්වෙනි ගානේවත් ත්‍රිකෝණමිතිය ගැටලුව තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක සාකච්ඡා කරන්න තමයි අද දවසේ යොදාගෙන තියෙන්නේ. අපි ගැටලුව ගැන මුලින්ම ලියාගනිමු නේද? රයිට් මෙන්න මෙහෙම මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා ABC කියලා අඳගන්න. ඊට පස්සේ තියෙනවා ABC යනු සමතලා තිරස් පොළොව මත පිහිටි ගොඩනැගිලි තුනකි. හරි පස්සේ ඒ ගොඩනැගිල්ලට මීටර් 100ක් දුරින් අංශක 60ක දිගාංශයකින් ඒක එතකොට ලියලා තියෙන්නේ මෙන්න මෙහෙම අංශක 60ක දිගාංශය කියන්නේ බිංදුවයි 6යි බිංදුවයි ඔන්නෝම ලියන්නේ ඈ බිංදුවයි අංශක 60කින් දිගාංශයකින් C ගොඩනැගිල්ල පිහිටා ඇත सी कोण नगिल्ले सिट अंशक 130ක දිගාංශයකින් B कोण नगिल्ले පිහිටා ඇත. ඔන්නෝම කියමු. හරි. ඊට පස්සේ යටින් තියනවා A සහ B कोण नगिලි බස්නාහිර නැගෙනහිර රේඛාවේ පිහිටා ඇත. A සහ B කියන कोण नगिලි බස්නාහිර නැගෙනහිර රේඛාවේ පිහිට ඇත ඔන්න ඔය කොටස මම Facebook එකට දාපු ගැටලුවේ මුද්‍රණය වෙලා නැහැ හරි ඒකට සම වෙන්න ඕන ඒ වුණාට ඉතින් ඒ වගේ දේවල් උපකල්පනය කරලා කරන්න පුළුවන් වෙන්න ඕන ඉතින් ඈ right ඊළඟට එච්චරයි ඊළඟට තියෙන පළවෙනි ප්‍රශ්නේ ABC ගොඩනැගිලි වල පීටීම දැක්කෙන දල සටහන රූපයේ දැක්වි. ඒ ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන ඉහත තොරතුරු එහි ලකුණු කර. අපි ලකුණු කරමු. අපිට කියනවා A සිට බැලුව විට C ගේ දිගාංශය අංශක 60යි මීටර් 100ක් දුරින් යා ඉන්නවා කියලා. ඒ කියන්නේ මෙතනින් මෙතනට මීටර් 100යි කියන එක යනවා. මෙතනින් දිගාංශය මෙතන ඉඳලා බලන්න. ඒතර බලන තැනින් තමයි දිගාංශය හොයාගන්නේ. දිගාංශයක් කියන්නේ ළමයි හැම විටම උතුරින් දක්ෂිණාවර්තව කෝණයකට තමයි දිගාංශය කියන්නේ. එහෙනම් අපි දන්නවා දැන් අපි මෙතනින් උතුරක් ඇඳ ගන්නවා. ඔන්න ඕන. දැන් ඉතින් අපි හොඳටම දන්නවා මේ A සහ B කියන ගොඩ නැගිලි දෙක තියෙන්නේ බස්නාහිර නැගිලිහිර රේඛාවේ. එහෙනම් මේක උතුර නම් මෙහි ඉඳලා මෙහාට 60. එතකොට අපි දන්නවා නේද මේ රේඛාව බස්නාහිර නැගිලිහිර කියලා. එහෙනම් මෙතන උතුරයි බස්නාහිර නැගිලිහිරයි රේඛාව උතුරයි බස්නාහිර නැගිලිහිරයි රේඛාව අංශක 90. එහෙනම් මෙතන කීයද? 30. නේ ඊළඟට කියනවා C සිට B ගේ දිගාංශය 130යි කියලා අංශක 130යි කියලා කියනවා දිගාංශය එහෙනම් අපි මෙතනින් උතුරක් අඳිනවා ඔන්නෝම උතුරක් අඳිනවා හරි ඔන්නෝම උතුරක් අඳිනවා ඇදලා මේ පැත්තට තියෙන කෝණය අංශක 130යි කියනවා මෙන්න මෙතන තියෙන කෝණය මෙතනින් මෙහෙම උතුරක් අඳිනවා ආ ඇයි ඒ කියලා බලන්න මේ උතුරු රේඛා මේ උතුරු රේඛාවට සමාන්තරයි නේ එතකොට සමාන්තර රේඛා අතර තියෙන මිත්‍ර කෝණ 180 නිසා මෙතන 50ක් වෙනවා ඔන්න ඔය ටික තමයි අපිට අපෙන් බලාපොරොත්තු වෙන්නේ පළවෙනි කොටස ඔච්චරයි දෙවෙනි ප්‍රශ්නේ එහෙනම් C ගොඩනැගිල්ලේ සිට AB ගොඩනැගිලි යාකරන රේඛාවට ඇති ඍජු දුර CD නම් CD සොයන්න. C ගොඩනැගිල්ලේ ඉඳලා AB ගොඩනැගිලි දෙක යාකරන රේඛාවට ඇති ඍජු දුර CD. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙහෙම ලම්බයක් ඇන්දොත් ලම්බයක් මෙහෙම ඇන්දොත්
ඔන්න ඔහම ඇද්දොත් ලම්බයක් ඒකේ අඩිය D කියලායි ඔය කියන්නේ CD හොයන්න දැන් මම නිකන් අහන්නේ මේ රේඛාව මෙහෙම මේකේ උතුරු රේඛාව දක්වා යන්න ඕනද නැද්ද අමතර ප්‍රශ්න එතනින් අපි උතුරක් කියලා නිකන් ඇඳගත්තනේ ඒ රේඛාවයි මෙතන සීසිට මේ AB ට ඇඳපු ලම්බයයි මේ එකම රේඛාව වෙනවද කියලායි මම අහන්නේ එකක් කල්පනා කර ඔව් එකම රේඛාව ඇයි මේක බස්නාහිර නැගෙනහිර හරහන යන්නේ මේ දෙන්න ඉන්නේ එහෙනම් මේක නැගෙනහිර නම් මේක අනිවාර්යෙන් මේ උතුරු රේඛාවත් එක්ක සමානයි නේ right come on එකම ගන්න හරි right එහෙමනම් අපි ඉස්සෙල්ලාම අපිට හොයන්න තියෙන මේක අපිට හරි ලේසි අනුපාත තුනක් අපි දන්නවා එකක් තමයි සක සයි නේ බක ගෙම්බ බක කියන්නේ කොස් සක බක සබ් කයි වයින් කරා කයි නද කයින් කරා සබ් tan සමුගපාදයේ විදීම කරන්නේ බද්ධපාදයේ විදීම කරන්නේ සමුගපාදයේ විදීම බද්ධපාදයේ අපිට සොයන්න ඕන මේ CD හැම විටම ලවයක් අත්ත භාගයක් අත්ත ලවයේ තියෙන උඩ හරයේ තියෙන යක හැමතිස්සෙම සොයන්න ඕන පදය සොයන්න ඕන රේඛාව හැම විටම උඩට ගන්න ලවයට දැන් මෙතන රෝයන් සොයන්න ඕන C සහ D කියන රේඛාව CD රේඛාව CD රේඛාව උඩට එන අනුපාතයක් ගන්න ඒ කියන්නේ මේ කෝණය සැලකුවොත් මේ 30 කෝණය සැලකුවොත් එයා සම්මුඛ පාදේ වෙනවා සම්මුඛ පාදයේ පිටීම කර්ණය දැක්කද සයින් වලින් හොයන්න පුළුවන් එහෙනම් මම ගන්නවා මෙතන සයින් 30 සම්මුඛ පාදයේ පිටීම කර්ණය සම්මුඛ පාදයේ CB කර්ණය AC ආදේශකට CB නේ සොයන්න AC C යයි साइन दिए टक डाला भैया मम लिया क्या किया साइन दिए बिंदु आए कैसे पहाई बिंदु आए बिंदु आए बिंदु वैली कराने वाला सी है मैं बिंदी में से बिहार ने क्या वैली करी है बिंदु आए कैसे पहाड़ के वितरण लियो हम प्रमाण हो अगर दिया बिंदु और वटना का मकने පහෙන් වැඩි කරාම 100 500 දශමස් ස්ථානයක් තිබ්බම 50යි 50 මීටර CD CD කියන්නේ මීටර 50යි පැහැදිලිද මම මේක පොඩ්ඩක් මකන්න දැන් දන්නවා ඒවා ඊළඟ කොටසදී අපිට කියනවා දේ අවසාන කොටස තුන්වෙනි කොටස AB ගොඩනැගිලි යාකරන රේඛාවේ දුර සොයන්න AB ගොඩනැගිලි යාකරන රේඛාවෙන් දුර සොයන්න. කැලේ දෙකක් තියෙනවා. AB සොයලා DB හොයලා එකතු කරමු. නේ? එහෙමනම් හැම විටම හොයන්න ඕන එක උඩට ගන්න. මේකට අනුව නම් මේ දෙන්නේ මොකද්ද? බද්ධපාදයේ බද්ධපාදයේ පෙදීම කර්ණය වුණා සොයන්න පුළුවන්. මොකෙන්ද? cos වල කරදරයි. කවදාවත් එපා. අපි tan වල මෙතන කෝණය 30යි නම් මෙතන කෝණය 60යි. දැක්කද? එතකොට tan 60 කියන්නේ සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. බද්ධ පාදය අපි දන්නවා. අපිට ලස්සන උත්තරයක් ආවා. 50 මීටර. එහෙනම් අපි හොයමු මේක තුන්වෙනි තුන්වෙනි ප්‍රශ්නේ හතර තුන නේ තුන්වෙනි ප්‍රශ්නේ එනා tan 60 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය AB බෙදීම C ආදේශ කරමු AB ని හොයන්න කියන්නේ එයා එහෙම ලියන යට CD අපි දාන්න 50 අපිට ලස්සන උත්තරයක් ආවා
නේ හරි එහෙනම් tan 60 හොයන්න tan 60 තේනවා 1.732 මෙයාට මෙහා ගෙනියන්න මේ බෙදීමේ 50 මෙහාට ගෙනියන්න ඒක වැඩි කිරීමේ 50ක් වෙනවා 1.732 වැඩි කිරීම 50 සමාන AD AD වැඩි කර ගන්න ටක්කා අපර 30ක් දෙනවා වැඩි කර ලැබුණා 86.6 මීටර එක ඉරි ගන්න බෑ අපි අර කෑල් විතර නෙහාක අනිත් එකක් හොයන්න ඕන කවුද මෙන්න මේ කෑල් ඒ කෑල්ල මෙන්න මෙතන කෝණය දන්න ඕන නේද මෙතන කෝණය දන්න ඕන අපිට පුළුවන් නේද මේක හොයන්න හරි ලේසි මම නිකන් ඒක ඉස්සෙල්ලා හෙවනේ දැනුමක් මේ රේඛාව එකම සරල රේඛාවද කියලා ඔවුනේ හරි හෙවනේ නැහැ හරි කවන්නේ දැන් මෙතන 50යි නම් මෙතන 40යි නේ 40යි නේ 40යි 90යි නා මෙතන 90යි මෙතන 40යි නා ඉතුරු ටික මෙතෙන් දෙන්න නේද අපිට කියෙදේ 50යි දැක්ක 130යි 50යි 180යි තනි සරල රේඛාව එන අපිට පුළුවන් tan 50 හොයන්න tan 50 සමානයි සම්මුඛ පාදයේ බෙදීම db බෙදීම සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද මොකද්ද බද්ධ පාද cb cb db හොයන්න ඕන cd 50යි නේ tan 50 उत्तरे මනිසා AB සමාන වෙනවා කාටද 86.6ට 86.6ට 59.5යි 9 එකතු කරන්න ඕනේ මෙතනට බිංදුව දාන්න නේද ආයෙත් 9යි 1යි 6යි 5යි 11යි 1 එකක් ඉතුරුයි 6යි 1ක් ඉතුරුයි 14යි ඔන්න උත්තරේ අවසානයේ මීටර කියලා ලියන්න ඕන මීටර කියලා ලියන්න ඕන ඔය වගේ ගානක් තමයි ඉතින් එන්නේ සවුන්ඩර් හොඳයි ඉතින් එහෙමනම් ඔයගොල්ලන් හැමෝටම සුභ ප්‍රාර්ථනා කරනවා आशीर्वाद करनो शक्ति गाते वासना ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මතක් ශක්තිය හොඳට වර්ධනය වෙලා එතනදී මතකයට ආවර්ජනය කරගන්න පුළුවන් ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඔයගලන්ට සමුදක් හොඳින් ගිහිල්ලා ලියන්න පුළුවන් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් ජය වේවා